ආයුබෝවන් විදුසර YouTube නාලිකාවේ හිතවතුනි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැම කෙනෙකුටම කැමති වුණත් අකමැති වුණත් බලපාන මාතෘකාවක් ගැන Public Transportation පොදු ප්‍රවාහන සේවාව ඔබ පොදු ප්‍රවාහනේ පාවිච්චි කළත් නොකළත් ඔබ ඔබේ වාහනයකින් ගියත් නොගියත් ඔබේ බලදායීත්වයට ඔබේ කාර්යක්ෂමතාවට ඔබේ කාලය ඉතුරු කරගන්න ඒ වගේම ඔබේ මෙන්ටල් ස්ට්‍රෙස් එකට ඒ වගේම රටේ සංවර්ධනයට මේ හැම දෙයකම ඍජුව වක්‍රව බලපාන දෙයක් තමයි පොදු ප්‍රවාහන සේවය එහෙමත් නැත්නම් පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් කියලා කියන්නේ මේ මාතෘකාව ගැන කතා කරන්න ඔබ දන්නවා අපිත් එක්ක අද කවුද සම්බන්ධ වෙන්නේ කියලා මදුජිත් සාගර ගැන ඉතාම කෙටියෙන් කියනවා නම් ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් ඔහුගේ විෂය තමයි සිවිල් ඉංජිනේරින් ඒ වගේම තමයි ඔහු ඉතාම ප්‍රකට ඔබ කවුරුත් දන්නවා এডুকেෂනල් YouTuber කෙනෙක්. ඒ වගේම තමයි ඔහු විවිධ විෂයන් ගැන අධ්‍යයනය කරන විවිධ විෂයන් ගැන ගවේෂණය කරන විවිධ විෂයන් ගැන විවිධ විෂය කාරණා ඔබ හමුවට ගෙන එන মালටි ඩිසිප්ලිනරි රිසර්චර් කෙනෙක්. එහෙමනම් මම කැමති ඔහුව විදුසර YouTube නාලිගාවට බොහොම ආදරයෙන් පිළිගන්න. ආයුබෝවන් මදුජිත්. ආයුබෝවන්. මම කැමති මදුජිත් මේ පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් ගැන පළවෙනි ප්‍රශ්නේ ඔබට යොමු කරන්න ටිකක් වෙන පැත්තකින්. මම ඉස්සෙල්ලාම ඔබෙන් අහන්න කැමතියි මොකද්ද මදුජිත් ට්‍රැෆික් කියලා කියන්නේ. එහෙම නැත්නම් වාහන තදබදය කියලා කියන්නේ. කොහොමද ට්‍රැෆික් පාරේ ඇති වෙන්නේ? ඊට කලින් මම කැමති අපේ මේ විදුසර නාලිකාවට මට ආරාධනා කරාට ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න. පොඩි කාලේ අපි මේ අපිට Google තිබ්බේ නැහනේ. අපිට තිබ්බ Google එක තමයි විදුසර. ඉතින් විදුසර පත්‍රයේ කීකෝ ඉඳලා මේ වගේ විදුසර නාලිකාවට අවිල්ලා ඩිස්කෂන් එකක් කරනවා කියන එක ලොකු දෙයක්. හරි. ප්‍රශ්නේ. මොකද්ද ට්‍රැෆික් කියන්නේ? ඇත්තටම ට්‍රැෆික් ඇති වෙන්නේ කොහොමද? ट्राफिक ऐति वाहन पारट दाण हिंद हरद योट ऐ वाहन पारट दाणे मूलिम आदि कालोत्ते हेम मनुष्याट वाहन शुति बुण्डे पैंगी ईट पास मनुष्यागरे सत्तुंगी पीटे गिया पास रोद पास हेदुआ वाहन बस एव सत्तु मिशीन उना इट पास अपे इंजिन्स दुना इट पास वाहन एरिया पारट दाणो इतकोट मूलम खाले अतट मत इबे तरह विधि पब्लिक ट्रांसपोर्टेशन तमें කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් කියන්නේ මිනිසුන්ව සමූහ වශයෙන් අරගෙන එක තැනක ඉඳලා තව තැනකට ආරක්ෂාකාරීව ඊට පස්සේ නිශ්චිත රූට්ස් ඔස්සේ නිශ්චිත කාලසටහනක් යුක්තව ප්‍රවාහනය කිරීම තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් කියන්නේ. දැන් පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් තිබ්බට මිනිසුන්ගේ අර අවස්ථා සංකීර්ණ වෙනවනේ. එතකොට ඒගොල්ලන්ට ඕන වෙනම කට්ටි එක්ක යන්නේ නැතුව තනියෙන් යන්න. උන්න දැන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වාහන පාරට දානවා. දැන් මිනිස්සු වැඩි වැඩි වාහන පාරට දානකොට පාරේ තියෙන ඉඩ හිරෙනවනේ. ඔන්න ට්‍රැෆික් එකක්. වාහන තදබදයක් ඇති වෙනවා. හැබැයි දැන් හිතන්න අපි ගාව තියනවා කියලා අඩි 10ක වගේ පොඩි ලේන් එකක්. ඕකේ දාන්න පුළුවන් වාහන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඕක වැඩි වෙනවනේ. දැන් අපේ ඕකේ තියෙන ට්‍රැෆික් ග්‍රෝත් කියලා එකක්. අර අපි හයිවේ ඉන්ජිනියරින්ග් වලින් ඉගෙන ගන්නවා ට්‍රැෆික් ග්‍රෝත් රේට් එක කියලා. කියන්නේ අද තියෙන ට්‍රැෆික් එක නෙමෙයි ඊළඟ අවුරුද්ද තියෙන්නේ. ඒක ග්‍රෝ වෙනවා අනිවාර්යෙන් ග්‍රෝ වෙනවා. ඕක බහින්නේ නැහැ. ඒතර වැඩි වෙනකොට වාහන වැඩිපුර දානවා. වාහන වැඩිපුර දානකොට පාර ඇහිරෙනවා. එතකොට මොකද වෙන්නේ ට්‍රැෆික් ෆ්ලෝ එක මන්දගාමී වෙනවා. ඒ කියන්නේ අර වාහන ගලා යාම මන්දගාමී වෙනවා. මොකද ඉස්සරහට වාහනයක් තියෙනවනේ. අන්න එතකොට වාහන තදබදයක් ඇති වෙනවා. ඔන්න ඔහොම තමයි ට්‍රැෆික් එක ඇති වෙන්නේ. හරි. එතකොට මදුජිත් දැන් අපි ඊටාම හොඳට මේ ට්‍රැෆික් එක අත්විඳින ආයනේ ශ්‍රී ලාංකිකයෝ හැටියට. දැන් මේ පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් කියන එක පාවිච්චි කරන්නේ කොහොමද ට්‍රැෆික් අඩු කරගන්න? හරි. මෙහෙමයි. पब्लिक ट्रांसपोर्टेशन को ट्राफिक अड़कर पावचिक प्रश्न हर दें उदाहरण के अपिगम मिनीसु पनास दिन मिनीसु पनास दिन की पनास दिन उदय वेडटे अंड पावचिक वाहन पना इतने वाहन पना पारे अहिरी निड प्रमाण के वचरद එතකොට අපිට පුළුවන් නම් ওই 50 දෙනාම වාහන 50ක යනවා වෙනුවට එක බස් එකක පටවලා වැඩට යවන්න අන්නේ වාහන 50න් ඇහිරෙන ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. ඔන්න පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් එකෙන් ට්‍රැෆික් ජෙනරේෂන් එක ඇඩ්‍රස් කරා. සරලවම ගත්තොත් ඕක තමයි පිළිතුර. හරි මදුජිත් ඔබ කියන විදිහට ওই 50 දෙනා නැග ගන්න පුළුවන් නම් බස් එකකට අර වාහන 50ට යන ඉඩ පාරේ ඉතුරු වෙනවා. හැබැයි ඔබ කියන වගේම මේ 50 දෙනාගේ අවශ්‍යතා සංකීර්ණයි. එතකොට ওই සංකීර්ණ අවශ්‍යතා තියෙන 50 දෙනා එක පොදු වාහනයකට නැගගන්නේ කොහොමද? අන්න ඕක තමයි අපි ඔය ට්‍රැෆික් තියෙන එක පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් එකෙන් ඇඩ්‍රස් කරද්දී තියෙන පළවෙනි ඉෂුව එක. දැන් මම ඉංජිනේරින් ළමයට උගන්වද්දී මම ඒගොල්ලන් අහන එකම ප්‍රශ්න තමයි කොහොමද Apple එකේ CEO-ව Benz එකේ යන්නේ නැතුව එහෙම නැත්නම් Rolls-Royce එකේ යන්නේ නැතුව පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් මූඩ් එකකට අපේ අර එක්ස්ප්‍රෙස් වේ බස් එකකට දාන්න යව පර්සුවිට් කරගන්න කියලා. මෙන්න මෙහෙමයි. මුලින්ම මම පොඩ්ඩක් පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් කියන එක හඳුන්වලා දෙන්නම්. කමක් නැහැනේ. හරි. පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් ගත්තාම ඔතන තියෙනවා මේන්ලි මූඩ් තුනක්. පළවෙනි එක තමයි ලෑන්ඩ් ට්‍රාන්ස්පෝටේෂන්. දෙවෙනි එක තමයි ඒරියල් ට්‍රාන්ස්පෝටේෂන්. තුන්වෙනි එක තමයි මැරිටයිම් ට්‍රාන්ස්පෝටේෂන්. ලෑන්ඩ් ට්‍රාන්ස්පෝටේෂන් අපි ඔක්කොම දන්නවනේ.
හරියටම ගත්තොත් ඉතම සරලව ගත්තොත් ලෑන්ඩ් ට්‍රාන්ස්පෝටේෂන් කරනවා පාර්ට්ස් දෙකකට. පළවෙනි එක තමයි අපේ normal road transportation. දෙවෙනි එක තමයි rail transportation. rail transportation ගත්තොත් මොනවද තියෙන්නේ අපේ අපේ normal කෝච්චි ටිකනේ. එතකොට මොනෝ රේල්, ලයිට් රේල් ඔය විදිහ ලොකු කෝච්චි ටිකක් තියෙනවා. අපේ road transportation ගත්තොත් හරියටම ගත්තොත් බස් තියෙන්නේ. එතන single deck bus, double deck bus ඊට පස්සේ අපි ගත්තත් mini bus, city buses වගේ buses තියෙනවා. ඊට පස්සේ අපේ aerial transportation ගත්තොත් හරියටම තියෙන්නේ අපේ aerial transportation හොඳම එක airplanes. ඊට පස්සේ අපේ maritime transportation එකේ හොඳම එක ගත්තොත් ships. වැඩික තියෙන්නේ. හරි. දැන් අපිට ඕනේ road transportation නේ. කොහොමද අර මිනිස්සයාව මේකට එන්න පොළඹව ගන්නෙ? හරි. එතකොට අපි public transportation mode එකක් ඉන්ට්‍රඩියුස් කරන්න හදනකොට අපි බලන ක්‍රයිටීරියා ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි safety. හරිද? safety තියෙන්න ඕනේ. අනිත් එක cost. ඊට පස්සේ speed එක. ඊට පස්සේ තියෙන්න ඕනේ proximity. proximity ඊට පස්සේ තියෙන්න ඕනේ timeliness. ඊට පස්සේ directness. ඔන්න දැන් මුලින්ම අපි ගමු comfortability ගමු. comfort එක. එතන මුලින් බලපාන්නේ comfort එක කියන්නේ බෙන්ස් එක යන මිනිස්සයාට බෙන්ස් එක කියන්නේ මිනිස්සයාව පාරේ තියෙන බස් එකක් අපි ගමු එක්ස්ප්‍රෙස් වේ බස් එකක් කියලා. ආයතන චුටි පොයින්ට් එකක් තියෙනවා. ලංකාවේ පටල ගන්න තැනක් තියෙනවා highway and express way. ඒක highway කියන්නේ ඩෙෆිනිෂන් එකෙන් ගත්තොත් any type of road. ඒ කියන්නේ highway කියන්නේ කුලකයක් නම් ඕක ඇතුලේ තියෙන උපකොලක තමයි express way. ඊට පස්සේ freeway, runway, අපේ බොරුළු පාර, කරත්ත පාර, අඩි පාර ඔක්කොම තියෙන්නේ highway ඇතුලේ. ඒතකොට express way කියන්නේ highway එකේ තියෙන උපකොලකයක්. හැබැයි අපි හිතන් ඉන්නේ එක්ස්ප්‍රෙස් වේ වලට අපේ කට්ටිය හිතාගන්නේ හයිවේ කියලා. දන්නවනේ කැන්ඩිකලම්බු KCH කැන්ඩිකලම්බු හයිවේ. වැරදියා. ඒක කැන්ඩිකලම්බු එක්ස්ප්‍රෙස් වේ වෙන්න ඕනේ. හරි. එතකොට අර රෝල් රොයිස් එක යූස් කරන මිනිස්සයව එක්ස්ප්‍රෙස් වේ බස් එකකට දාන්න නම් මුලින්ම අනිවාර්යෙන් මිනිහට අපි දෙන්න ඕනේ කම්ෆර්ටබිලිටි එක. සුවපහසු දෙන්න ඕනේ. එහෙම නැත්නම් අර අපේ වගේ තියෙන 255 කොට්ටාගල් කිස්ස වගේකේ පහන් තීරේ වගේ වෙලා බහින මිනිස්සු කැමති නැහැ. ඒක අන්න කම්ෆර්ටබිලිටි තියෙන්න ඕනේ. දෙවෙනි එක ස්පීඩ් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ බඩ ගාගෙන යනවා නම් මිනිස්සයා කැමති නෑ යන්න. අන්න ස්පීඩ් එක තියෙන්න ඕනේ. තුන්වෙනි එක අපි උඩ දෙන්න ඕනේ සේෆ්ටිය. දැන් බෙන්ස් එක යනවා නම් සේෆ්ටි උපරිමයිනේ. හැප්පුණා තවුලක් නෑ ගොඩ යන්න පුළුවන්. දැන් ඒක ගිහිනොත් බස් එක ගිහලා හැප්පුණොත් අන්න සේෆ්ටි එක දෙන්න ඕනේ. ඊළඟ එක කොස්ට් එක. ඒක නම් ගොඩක් වෙලාවට බලපාන්නේ නෑ ඔය කම්ෆර්ටබල් වාහන යූස් කරන එක ගැන. හිතන්න උදාහරණයක් විදිහට ඇල්ටෝ එකකින් යන මිනිස්සෙක් ඉන්නවා කියලා. මම ඇල්ටෝ එක යූස් කරනවා කියන එක බිමට දැම්ම නෙමෙයි. දැන් හිතන්න ඇල්ටෝ එකකින් යන මිනිස්සයාට වාහනේ එයාගේ ඩෙස්ටිනේෂන් යන රුපියල් 2000ක් යනවා. හිතන්න එක්ස්ප්‍රෙස් වේ බස් එක ගත්තොත් 2500ක් යනවා කියලා. එතකොට යූස් කරනවද නැද්ද? යූස් කරන්නේ නැහනේ. එතකොට කොස්ට් එකක් තියෙනවා. අපි කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් යූස් කරනකොට අපේ වැවෙන කොස්ට් එක අඩු වෙන්න ඕන තුනක් තියෙනවා. සේෆ්ටි, කම්ෆර්ටබිලිටි, කොස්ට්. අනිත් එක තමයි ප්‍රොක්සිමිටි. Apple එකේ CEO කැමති නැහැ ගෙදර ඉඳලා කිලෝමීටර් 2ක් විතර ඇවිදගෙන ගිහිල්ලා පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් ඒ කියන්නේ අර බස් එකට ගොඩ වෙන්න. ප්‍රොක්සිමිටි කියන්නේ ඒ බස් එකට ගොඩ වෙන තැනට යන්න අපි ඉන්න තැන ඉඳලා යන්න ඕනේ දුර. සහ බස් එක අපිව ඇරලුවට පස්සේ අපේ සේවා ස්ථානට යන්න අපි යන්න ඕනේ දුර. ඔන්න ප්‍රොක්සිමිටි කියන එක අඩු වෙන්න ඕනේ. ඊළඟ එක තමයි ටයිම්ලිනස්. ටයිම්ලිනස් කියන්නේ රුටීන් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු මිනිස්සෙක් කැමති නැහැ, කම්පැනි එක ලොක්කේ කැමති නැහැ බස් හෝල්ට් එකටලා වේට් කරන්න. හරි බස් එක නම් අපි ඉන්න වගේ පැය 2 විනාඩි 20 තී ඉන්න කැමති නැහැ. එතෙන්ද තියෙන ඔප්ෂන් එක මොකද්ද? එතන තියෙන ඔප්ෂන් එක අපි හදාගන්න පොඩි ඇප් එකක්. ඕක තියෙනවා. සින්සිනාටි වල ඉන්න මගේ යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ අපේ ෂටල් එක කියලා කියන්නේ යුනිසි ෂටල් එක. ඒක එනකොට ගෙදරින් ඊළට බහිනකොට තියෙන හරි මෙතන තියෙන විනාඩි 10යි යන්නේ තව. එතකොට යාට ඕනනම් පොඩ්ඩක් ඉඳලා එන්න පුළුවන්. හරි. එතකොට ඕන ටයිම්ලිනස් කියනත් හරි. ඩිරෙක්ට්නස් කියන්නේ අපි පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් එක යූස් කරලා යනකොට ඒ පාරේ තියෙන දුර සහ අපි normal විදිහට යනකොට පාරේ තියෙන දුර අතර දුරේ වෙනස. අනිවාර්යයෙන්ම පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් එක දුර අඩු වෙන්න ඕනේ. එතකොට ටයිම් එක අඩු වෙනවා. ඔන්න ඔය දේවල් ටික අපිට මිනිස්සෙක්ට දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ මිනිස්සයාව පර්සුවේඩ් කරන්න. පොළඹවන්න. ඔයා ඔයාගේ normal වාහනයක යන්න එපා. ඔයා පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් එකේ යන්න. හැබැයි කවදාවත් අපිට ඔවා මැක්සිමම් යන්න බෑ. අපි ඒක ඔප්ටිමයිස් කරන්නේ. ඒ කියන්නේ සමහර දේවල් ඇචීව් කරනකොට සමහර පොඩි පොඩි කැලි කම්ප්‍රොමයිස් වෙනවා. අපි කම්ෆර්ටබිලිටි කියන එක ඇචීව් කරනකොට කොස්ට් කියන එක ෆැක්ට් එක කම්ප්‍රොමයිස් වෙනවා. හැබැයි කවදාවත් සේෆ්ටි කියන එක කම්ප්‍රොමයිස් කරන්න බෑ. ඔය වගේ පොඩි පොඩි ඒවා ඇවිල්ලා අර මේ මොඩල් එක කරද්දී ලොකු කතාවක් මම අර සරලව කිව්වේ ඔන්න ඔය ටික අපිට මිනිස්සෙක්ට දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් එයා පොළඹවන්න ඔයාගේ වාහනය යන්න එපා. නගින්න අපේ හයිවේ බස් එකට. ආසාවට නගිනවනේ. ඊට පස්සේ තියෙන්නේ යාව ඇද්ද බැඳ දබා තබා ගන්න. හරි මල්ලි දැන් ඒක පැහැදිලි කරනවා. දැන් ඔබ කියන විදිහට ඔය ඔය සාධක ටික තියෙනවා නේද? අර බෙන්ස් එකේ යන මිනිස්සයා බස් එක නගිනවා. නගිනවා. මේ පෞද්ගලික මට්ටමේනේ. දැන් අපි හිතමු කොයි විදිහට අපි මේ පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් දියුණු කරගන්නේ? රටක් විදිහට තියෙන වාසිය මොනවද? මෙහෙමයි. පළවෙනි එක පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් දියුණු කරාම ට්‍රැෆික් එක අඩු වෙනවා. හරි. ඒක පළවෙනි එක. එතකොට වාර්ක තදබදේ අඩු වෙනවා.
එතකොට මොකද වෙන්නේ මාර්ග තදබදී අඩු වෙනවා කියන්නේ අපි මොකක් හරි ඩෙස්ටිනේෂන් එකට යනකොට ගතවන කාලය අඩු වෙනවා ගතවන කාලය අඩු වෙනවා කියන්නේ අපේ තියෙන ඕනම කෙනෙක්ගේ value of time එක මම දැන් මිස 300න් ඇහුවොත් ඔයාගේ පැයක වටිනකම කීයද කියලා දෙන්න පුළුවන් නේ ඔයා මාසෙක රුපියල් ලක්ෂයක් earn කරනවා නම් පැය ගාණෙන් බෙදුවා this is the value of time ඒ කියන්නේ VOT value of time එතකොට අපේ ඒ time එක ඉතුරු වෙනවනේ ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඒ මනුස්සයාට ඒ පැය දෙකක් ඉතුරු වුණා නම් ওই පැය දෙකේ design එක කරගන්න පුළුවන් නේ value of time add වෙනවා ඔන්න දැන් ඔන්න වාසි දෙකක් තියෙනවා ඊළඟට අපි ගමු fuel consumption එක කාර් 50කින් කන්සියුම් වෙන fuel එකද වැඩි ඒ 50 දෙනාම බස් එකට ලැබුවාට පස්සේ බස් එකෙන් කන්සියුම් වෙන fuel එකද වැඩි බස් එකේ අඩුවෙනේ කාර් 50 වැඩි වෙන fuel consumption එකත් අඩු වෙනවා ඊට පස්සේ බලමු ග්‍රීන් හවුස් ගෑස් emission එක carbon dioxide වගේ gas emit වෙන එක අපි දන්නවනේ carbon fossil fuel දහනය කරනකොට carbon dioxide වගේ ග්‍රීන් හවුස් gases emit වෙනවා එතකොට ඒක අඩු වෙනවා එතකොට මොකද වෙන්නේ environmental pollution එක අඩු වෙනවා ඔය වගේ ගොඩක් මාරම අපිට ගන්න පුළුවන් advantage රාශියක් තියෙනවා අපි national level එකකින් ගත්තොත් ඕක global level එකකින් ගත්තොත් ඕක elevate වෙනවා ඕකම ඉහළ මට්ටමක් තියෙන්නේ එතකොට මදුවේ අපි දන්නවනේ ලංකාවේ public transportation එක ගැන මම හිතන්නේ ඒක ඉතාම මේ මම කියන්නේ දුබ්බර අත්දැකීමක් මේක රටක් විදියට ගත්තත් පෞද්ගලික වශයෙන් ගත්තත් දැන් ඔබ වෘත්තිකයෙක් විදියට ඔබ සිවිල් ඉංජිනේරු මේ වෘත්තිය තමයි කරන්නේ يعني මගින ඔබ lecture කෙනෙක් මොනවද දෙන්න පුළුවන් යෝජනා ලංකාවේ public transportation දිනු කරන්න මෙහෙමයි මුලින්ම අපේ අපි ඔය බසස් ටිකක් හඳුන්ලා දෙන්න ඕනේ ලංකාවට හරියන්නේ නැහැ නේ aerial transportation මොකද ලංකාව කියන්නේ පොඩි දූපතක් ප්ලේන් එකක් නැග්ගල එහා පැත්තෙන් බස්සනකොට ඒ වැය වෙන ඉන්දර ටික ගත්තොත් එහෙම වැඩේ පාඩුයි අනිත් එක ලංකාවට ships හරියන්නේත් නැහැ නේ රට ඇතුලේ යන්න දැන් ওই වටේ යන්න නම් ship එකක් පුළුවන් ඒත් fuel consumption එකේ තියෙනවා ලංකාවට උදේ හරියන්නේ මොනවද buses සහ rails එතකොට මුලින්ම මිනිස් එක්ක එක්ස්ප්‍රෙස් වේ බස් එකකට දාගන්න නම් අපි පොඩි මාකටින් එකක් කරන්න ඕනේ. මතකනේ අපි අර එක්ස්ප්‍රෙස් වේ එක දිනු කරපු දවස්වල ලොකු මාකටින් කැම්පේන් එකක් ගියා. මෙහෙම එක්ස්ප්‍රෙස් වේ එක යූස් කරන්නේ මේ ලේන් එක යනකොට මෙහෙමයි අපි ඕවර්ටේක් කරනකොට මෙහෙමයි පොඩි මාකටින් එකක් යන්න ඕනේ. අපි පෙන්වන්න ඕනේ මේ බස් එකේ මෙන්න මේ තියෙන කොම්පැටිබිලිටි එක මේකයි හරි ඉන්ටර්නැෂනල් ලෙවල් එකට තියෙනවා කියලා. අපි මිනිස්සයාට පොඩක් අපි යාට අර මානසික උත්තේජයක් දෙන්න ඕනේ. එතකොට නිකන් අර ආසාවට මේක නැගලා බලනවානේ. අර ඉස්සර එක්ස්ප්‍රෙස් වේ ආපු කාලේ අපි ආසාවට ගියානේ. ගාල්ලට ගිහිලා ආසාවට බැලුවානේ. ඒ වගේ අර මනුස්සයර දෙන්න ඕනේ. හැබැයි නැග්ගට පස්සේ ඌ උට එපා කරන්න බෑ. එයාව පොඩ්ඩක් අර ඒකට ඇද බැඳ තබා ගන්න ඕනේ. ඔන්න එකක් පර්සුවේෂන් එක දෙන්න ඕනේ. අනිත් එක අපි මුලින්ම ලංකාව වගේ එකට දඩස් ගාලා අපිට ඔක් කරන්න බෑ. මුලින්ම අපි එක්ස්ප්‍රෙස් වේ බස් ටික දිනු කරන්න ඕනේ. දැන් එක්ස්ප්‍රෙස් වේ බස් වල තියෙන ලොකු ඉෂුව එකක් තමයි අර ටයිම්ලිනස් කියන එක පොඩ්ඩක් අඩුවෙනේ. රුටින් එකක් අඩුයි. එතකොට අපි දෙන්න ඕනේ පොඩි ඇප් එකක්. ඇප් එකක් දුන්නා පස්සේ හරි අපි හිතමු කඩවතට ගෝල් කියලා. ඔය කඩවතට ගෝල් ඇප් එකක් තියෙනවා. ගත්තට පස්සේ බසස් තියෙනවා. දැන් අපිට තියෙන හරි මේ මෙච්චර මේ බස් එක දැන් මෙතන තියෙනවා. තව විනාඩි 5කින් පිටත් වෙනවා. චූටි ඇප් එකක්. දැන් අපි පිටරට ගත්තොත් එහෙම මේගොල්ලෝ ගියාට පස්සේ බස් හෝල්ට් එකේම ඩිස්ප්ලේ කරලා තියෙනවානේ. ඒ වගේ දැන් මහරගම තියෙනවා මම දන්න විදියට. මහරගම තියෙනවා බට් ඇප් එකක් නැහැ. ඒක දෙන්න පුළුවන්. ඊළඟට අපේ ට්‍රේන්ස් ටික. දැන් අපේ ඇත්තටම ලංකාව උතන තිබ්බට ලංකාවට යන්න පුළුවන් නේද හයි ස්පීඩ් ට්‍රේන්ස් වලට බුලට් ට්‍රේන්ස් වලට යන්න පුළුවන් අපේ තියෙන එකම දිනු කරන්න නම් අපේ තියෙන හොඳ කන්ෆර්ටබල් ට්‍රේන්ස් තියෙන අපේ වැඩේ තියෙන මොකද්ද ඉන්ටර්වල් එක අඩු වෙන ඉන්ටර්වල් එක වැඩි ඉනේ ඒතුරු ට්‍රේන් ඉන්ටර්වල් එක අඩු කරන්න නම් අපිට පුළුවන් මිනිස්සයව කොළඹ ගන්න හරිවා ට්‍රේන් එක යන මිනිස්සය කැමති දැන් මම ඉස්සර කැම්පස් යනකොට මම බස් එක යනවා නම් මට පය තුනක් ගියා ඉස්සර එක්ස්ප්‍රෙස් වෙ තිබුණ නැහැ ට්‍රේන් එක යනවා නම් පැයකමාරයි ඒතුරු මම ට්‍රේන් එක යනවා හැබැයි ඉතින් අර චප්ප වෙලා පොඩි වෙලා තමයි බහින්නේ හැබැයි එහෙම නැතුව දැන් අර මිනිස්සු එක ට්‍රේන් එක නගින මිනිස්සු ප්‍රමාණය අපේ දැන් අර ඕවර්ලෝඩඩ් නේ ඕක දෙකකට කරලා තුනකට කරලා ට්‍රේන් තුනකට දාන්න පුළුවන් නම් එසේ මිෂු යන්නේ එතකොට පොලේ මිනිස්සයාගේ සේෆ්ටියත් ඉතුරු වෙනවා මිනිස්සයා යන්නත් වෙනවා එතකොට අර ටික ෆෝල් කන්සම්ෂන් ඔක්කොම VOT ඔක්කොම වෙනවා ඔන්න දැන් වෙනවා ලංකාව ඔය වගේ පොඩි පොඩි ස්ට්‍රැටජිස් ටිකක් කරලා ලංකා පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් ඒ මූඩ් එකෙන් දිනු කරන්න පුළුවන් ඕක අනිවාර්යෙන් ඕනේ ඕක කරන්න නැතුව අපිට ගොඩ එන්න බෑ ඕක නැත්තම් ගොඩ එන්න බෑ මේ තියෙන ප්‍රශ්නේ ගොඩ එන්න බෑ දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි දැන් පාරවල් ටික ගමුකෝ දැන් අපිට පුළුවන් ද කැන්ඩි කලම් සෝරි කඩවත ඒ කොළඹ කඩවත ඒ පාර ලොක් කරන්නද බෑනේ එතකොට මොකද කරන්න තියෙන්නේ එක්කෝ අපිට එලිවේටඩ් හයිවේ වලට යන්න ඕන නැත්නම් ටනලින් වලට යන්න ඕන. ඔය දෙක කරන්න ඉතින් කොස්ට් එකක් යනවා. එතකොට කරන්න ඕනේ මොකද්ද? පාරේ තියෙන වාහන අයින් කරන්න ඕනේ. පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් එන්න ඕනනේ. ඔය දෙක කරන්න ඕනේ. ඔය දෙක කරන්න නම් අර වගේ ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න ඕනේ. මාස 3ක විතර ප්‍රොජෙක්ට් එකක් ඔය මාකට එන එක මාස 3ක විතර ප්‍රොජෙක්ට් එක. ඔක් කරොත් අනිවාර්යෙන් ලංකාවට තැනකට එන්න පුළුවන්. හැබැයි මම දැකලා නැහැ කවදාකවත් ඔක් කතා කරන ඔය දේශපාලන වේදිකාවල ජීවිතේට කතා කරන්නේ. අදිට දැන් ඔය කතා කරගෙන යනකොට මට පොඩි අතුරු ප්‍රශ්නයක් ආවා. දැන් පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් දිනු කරන්නේ කොහොමද කියන එක ගැන ඔයා දුන්න කම්ප්‍රිහෙන්සිව් මේ විස්තරය. මට තව එකක් අහන්න ඕන.
නීතියෙන් ඔක් කරන්න පුළුවන්ද ලීගල් විදිහට මොකක් හරි ඒ ප්‍රොවිෂන්ස් වලින් මේ නිකන් අපිටම නීති පනවලා මේ වැඩේ කරන්න පුළුවන්ද ඒ කියන්නේ බල කරලා කොළඹට වාහනයක් එනවා නම් අනිවාර්යෙන් 4 දිනක් ඉන්න ඕන වගේ ඒ ගැන ඔබේ අදහස මොකක්ද මෙහෙමයි අපේ වගේ රටක ඒක නොකරයි කියලා දන්නත් බෑ දැන් නීති දාන විදිහට නොකරයි කියලා දන්නත් බෑ හැබැයි එහෙම කරොත් නම් අර නිකන් අපේ හියුමන් රයිට්ස් වයලට් කරවගෙන නේද අනිවාර්යෙන් ඒක දැන් මම නොදන්න මිනිස්සු 4 දිනක්ව දාගෙන මං යන්න කැමති නෑනේ වාහනේ ඒ වෙනුවට අපි අර අපි ඇවිල්ලා එයාට අර හැරස් කරලා අර මෙන්ටල් හැරස්මන්ට් එකක් දෙනවා වෙනුවට අපිට බැරිද අර මානසික අර ප්ලසන්ට් මානසික උත්තේජයක් දෙන්න බස් එක තියෙනවා ලස්සන බස් එකක් තියෙනවා ගානත් අඩුයි වාට තියෙන නැගලා යන්න වා නැගලා බලන්න ඒ වගේ අර අපිට පොඩ්ඩක් අපිට අර ප්ලසන්ට් විදිහට උත්තේජයක් දෙන්න පුළුවන් නම් වටිනවා නීති කියනට වඩා මං දන්නේ දෙ ලෝකේ කොයිම රටක වගේ නීති නැහැ වා මේක යූස් කරන්න ඕනේ නැත්තම් ගහනවා එහෙම බෑ එහෙම දාන්න බෑ නැත්තම් හිරේ දානවා එහේ අපිට පොඩ්ඩක් අර අර මානසික අල්ලසක් අරගෙන මානසික අල්ලසක් වා යන්න වගේ සල්ලි ඉතුරුනවා මේක එහෙන ආතල් වැඩේ වා යනකොට වාට වෙන වැඩක් කරන්න පුළුවන් දැන් උදාහරණ ගන්න ප්‍රොෆෙසර් කෙනෙක් දැන් මම දන්න ප්‍රොසෙස් ලා ඉන්නා මේ කැන්ඩි ඉඳලා කොලඹ එනවා විසිටින් කරන්න පැය කීයක්ද පැය 4ක් ඔය පැය 4ේ මිනිස්සෙක් අපරාදිනේ ඒ මිනිස්සා ඩ්‍රයිව් කරන් එනවා නම් සාමාන්‍ය ප්‍රොසෙස් ලා මේ ඔය යූස් කරන්නේ ड्राइवर्स ड्राइव करेंगे देशपालज्ञ वगैरह हेम काट बैड कर ड्राइव करेंगे गुडक तीन अब यह मनुष्य आट पुलवाण सिटी बस करना गल फुल सपाण के वाड़ीला एंड याट पुलवाचे बल बल एंड एम नाट मोखर ऑडियो बुक हाँ एंड पुलवाम वेडक ना रेस्ट इधे कंड पुलवाण रीफ्रेस मनुष्य कंफर्टबल එවගේ අර අපි ඔය කියන්න ඕනේ ලස්සන ප්‍රසන්ටේෂන් හදලා හරියට පොඩ්ඩක් කර දාලා ඔය මේ මේ අපි ඔය ඇඩ්ස් දානකොට වැඩක් නැති ඇඩ් දාන්නද ඔය දාලා පොඩ්ඩක් මිනිස්සයව නම්ම ගන්නවා මේක යූස් කරන්න කියලා මාසයක් බලනකොට ආයි ඒක නැති වෙනවා මේ වාහන සතබදී ඇත්තටම නැති වෙලා යනවා ඒක අනිවාර්යෙන් වෙනවා ඔව් මදුජිත් කියන විදිහට මේක හිතතරම් බාහිර දුර දෙයක් නෙවෙයි මේ පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් කියන එක ලංකාවේ දැනට මහා ඛේදවාචකයක් වුණාට ලොකු මහාසාර වැඩ කරන්න ඕනේ නැහැ මේක ඉම්ප්‍රූව් කරන්න මදුජිත් දෙන උපදෙස් දෙය බලම මේ ලොකු කොස්ට් එකක් යන්නේ නැහැ. ඔහු ඒ වගේ කොස්ට් එකක් යන වැඩ කියන්නේ නැහැ. නමුත් ඔහු කියන්නේ පර්සුවේෂන් කියලා කියන එක. ඒ කියන්නේ අපි උත්තේජනයක් දෙනවා සාමාන්‍ය පොදු ජනයාට පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් යූස් කරන්න. දැන් අපි හිතාගෙන ඉන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් මෙහෙම තමයි සදාකාලිකව කියලා. එහෙම නැහැ. පොඩි පොඩි දේවල් කරලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක දියුණු කළොත් එක පැත්තකින් පුරවැසිය විදිහට අපිටත් හොඳයි රටටත් හොඳයි. ඉතින් මම හිතනවා ඉතා කෙටි කාලයක් ඇතුළත හරිම ඵලදායක සාකච්ඡාවක් අපි කළා පබ්ලික් ට්‍රාන්ස්පෝටේෂන් ගැන පොදු ප්‍රවාහන සේවාව ගැන අපිට ඉතාම විශිෂ්ට සම්පත්දායකයෙක් තමයි මුණ ගැහුනේ ඒ කාරණේ ගැන කතා කරන්න. ඉතින් මදුජිත් නැවත දවසක මුණ ගැහෙමු තවත් මාතෘකාවක් ගැන කතා කරන්න. බොහොම ස්තුතියි ආවට අයිබෝවන්. අයිබෝවන්. අලුත් වීඩියෝස් ගැන අප්ඩේට්ස් දැනගන්න විදුසර YouTube channel එක subscribe කරන්න. notification වලට bell icon එක click කරන්න.